ආයුබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය දෙවැනි පාඩම පළවෙනි කොටස. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් මේ පාඩම් ඉදිරිපත් කරන්නේ. මේට ප්‍රථම ඉදිරිපත් කළ සියලු පාඩම් වලට අදාළ ලින්ක් එක මේ වීඩියෝ එකේ යටින් දාලා තියෙනවා. වීඩියෝ ලිංක් එකෙන් ඔබට වීඩියෝ ලබා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. එවැගේම අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. එතකොට ඔබට දුරකථනයටම පණිවිඩයක් මගින් අපි අප්ලෝඩ් කරන වීඩියෝ පිළිබඳව තොරතුරු දැනගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එසේනම් අපි පාඩම ආරම්භ කරමු. දෙවැනි පාඩමේ හැඳින්වීම තමයි මේ කොටස තුළින් අපි සාකච්ඡා කරන්නේ. බෞද්ධ භික්ෂූන් වහන්සේත් බෞද්ධ ගිහියාත් එකම අරමුණ ඉටු කර ගැනීම සඳහා එකම සදාචාර මාර්ගයක ගමන් කරන දෙපිරිසක් බව යට දක්වන ලදී. මුල් පාඩම් වලදී අපි සාකච්ඡා කළා බෞද්ධ ගිහියන් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එකම සදාචාර මාර්ගයක තමයි ගමන් කරන්නේ විමුක්තිය අපේක්ෂාවෙන්. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව ගමන් කරනේ මාර්ගය පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා තවත් තොරතුරු රාශියක්. භික්ෂූන් වහන්සේ වැඩි වේගයකින් පෙරටුව යද්දී ගිහියෝ වහන්සේ අනුගමනය කරමින් තම තමනට හැකි වේගයෙන් පසුව යති. භික්ෂූන් වහන්සේලා හංසයින් වගේ ඉතා වේගයෙන් නිර්වාණය කරා ගමන් කර ආකාරයත්, ගිහියන් මොනරුන් වගේ පිළබර එහෙම නැත්නම් ගිහි ජීවිතයේ බර සහිතව නිවන කරා ගමන් කරන ආකාරයත් කතා කරලා තිබෙනවා. ගිහියා ආදර්ශයට ගන්නේ පැවිදි ජීවිතයේ බැවින් මෙහිදී පළමු කොට පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් විමසා බැලීම වටී. සීලය කියන්නේ සිරිත් විරිත් කියලා අපි කතා කළා. ඒ අනුව ගිහියා ආදර්ශයට ගන්නේ පැවිදි ජීවිතය, භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය. එනිසා පළවෙනියටම භික්ෂුන් වහන්සේලාගේ සිරිත් විරිත් පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් විමසා බැලීමක් අපි මෙහිදී සිදු කරනු ලබනවා. පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් තමයි මේ පාඩමේදී මේ කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එසේම පැවිදි ජීවිතයේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුරූපව ගිහි ජීවිතයේ සිරිත් විරිත් ගොඩනැගී ඇති අවස්ථා කවරේදැයි විමසා බැලීමද ඉදිරියේදී සිදු කරේ. පැවිදි ජීවිතයට සම්බන්ධ සිරිත් විරිත්ම ගිහි ජනතාවත් තමන්ගේ ජීවිතයේදී හුරු කරන ආකාරය පිළිබඳවත් මේ පාඩමේදී ඉදිරි පාඩම්වලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එබැවින් මෙම පරිච්ඡේදයේදී පැවිදි චාරිත්‍ර වාරිත්‍රවලින් ආභාසය ලැබූ ගිහි සිරිත් විරිත්ද ඉඩ ලැබෙන පරිදි සාකච්ඡාවට භාජනය කෙරේ. ගිහි සිරිත් විරිත් අවස්ථාව ලැබෙන ආකාරයට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ගිහියන්ගේ සිරිත් විරිත් බොහෝමයක තිබෙන්නේ පැවිද්දන්ගේ ජීවිතයේ සිරිත් විරිත් වලින් ලබාගතා වූ ආභාසයකින් යුක්ත සිරිත් විරිත් සමුදායක්. එනිසා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමු කොටම බෞද්ධ භික්ෂුව කියන්නේ කවුද කියන එක පිළිබඳව අවධානයක් අවබෝධයක් ඇති කර ගනිමු. පැවිදි සිරිත් විරිත් කවරේදැයි විමසීමට පළමු බෞද්ධ භික්ෂුව යනු කවුරුන් දැයි හඳුනා ගැනීම වටී. පැවිදි සිරිත් විරිත් පිළිබඳව කතා කරන්නට කලින් බෞද්ධ භික්ෂූන් වහන්සේ කියන්නේ කවුද කියන එක කතා කළ යුතුයි. එහෙනම් අපි බලමු බෞද්ධ භික්ෂුව කියන්නේ කවුද කියලා. සසර කෙටි කර ගැනීම හෙවත් නිවන් අවබෝධ කර ගැනීමේ පරම චේතනාව පිට ගිහි ජීවිතයේ සියලුම සම්බන්ධකම් හැර බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට බුදු සසුන් ගත වූ තැනැත්තා භික්ෂුව වශයෙන් හැඳින්විය හැකියි. භික්ෂුව කියන්නේ කවුද කියන එක පිළිබඳව මේ කොටසේදී කියනවා. භික්ෂුව කියන්නේ කවුද කියන එක පිළිබඳව මේ කොටසේදී පැහැදිලි කරනවා. සසර කෙටි කර ගැනීමේ හෙවත්
නිවන් අවබෝධ කරගැනීමේ පරම චේතනාව පිට ගිහි ජීවිතයේ සියලුම සම්බන්ධකම් අතහැරලා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට බුදු සසුනට ඇතුළත් වූ තැනැත්තා තමයි භික්ෂුන් වහන්සේ. නිවන අවබෝධ කරගැනීම ප්‍රධාන අරමුණ වෙනවා, චේතනාව වෙනවා, ජීවිතයේ සියලුම සම්බන්ධකම් අතහැරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බ්‍රහ්මචාරී ජීවිතය හුරු කරනු ලබනවා. එවිදිහේ කටයුතු කරන පිරිසක් තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ. ගිහි ජීවිතයේ බාධා සහිත බැවිනුත්, කෙලෙස් වලට විවෘත බැවිනුත් වැඩි වේගයකින් නිවන් අවබෝධ කර ගැනීම කැමැතිවන්නා පැවිදි බිම අගය කරති. ගිහි ජීවිතයේ බාධා සහිතයි, කෙලෙස් වලට විවෘත වෙලා තියෙනවා. ඒ නිසා වේගයෙන් නිවන කරා ගමන් කරන්නට අදහස් කරන පිරිස් මේ පැවිදි ජීවිතය ලබා ගන්නවා. පැවිදි ජීවිතය අගය කරලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. පැවිද්දෙහි අවස්ථා දෙකකි. පැවිද්දෙහි අවස්ථා දෙකක් තියෙනවා. පබ්බජ්ජා හෙවත් සසුන්ගත වීම පළමු වන අවස්ථාවයි. උපසම්පදාව හෙවත් සංඝ සාසනයේ පූර්ණ සමාජිකයෙකුගේ තත්ත්වයට පත් කරන අධිශීල ලාභයේ දෙවන අවස්ථාවයි. පැවිදි ජීවිතයේ අවස්ථා දෙක පබ්බජ්ජා. සාමණේර පැවිද්ද. සාමණේරයන් වහන්සේලා විදිහට පුංචි කාලයේදී පැවිදි ජීවිතයට ඇතුළත් කිරීම මූලික පැවිද්ද. ඊට පස්සේ තමයි උපසම්පදා ලාභය ලබා ගන්නෙ. පළමු කොටම පැවිද්ද ලබා ගන්න සාමණේරයන් වහන්සේලා 20 වයස් සම්පූර්ණ වෙනවත් එක්කම උපසම්පදා ලාභීත්වයට පත් වෙනවා. අධිශීල සංඛ්‍යාත වූ උපසම්පදා ලාභය. උපසම්පදා ලාභයට පත්වීමත් එක්ක තමයි පූර්ණ සමාජිකයෙකු බවට පත් වෙන්නේ. එහෙනම් පැවිදි ජීවිතයේ අවස්ථා දෙකකි. ඒ අවස්ථා දෙක නම් කරන්නට කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්නට පුළුවන් වෙන්නට ඕන පබ්බජ්ජා හෙවත් සසුන්ගත කිරීම, උපසම්පදා හෙවත් සංඝ සාසනයේ සංඝ සමාජයේ සම්පූර්ණ සමාජිකත්වයේ ලැබෙන අධිශීල ලාභය කියන අවස්ථාවන් දෙක කියලා අපි දැනගෙන ඉන්නට ඕන. මේ අවස්ථා දෙකම කෙනෙකුට ලබාගත හැක්කේ පැවිදි ජීවිතයේ හික්මවන විනයෙහි දැක්වෙන නීති රීතිවලට එකඟවය. මේ අවස්ථා දෙකටම පැවිදි කිරීම සහ උපසම්පදා ලාභය ලැබීම කියන දෙකම බුදුරජාණන් වහන්සේ පනවපු විනය නීතිවලට අනුව තමයි සිදු කළ යුතු වෙන්නේ. එසේම උත්සවාකාරයෙන් හා භක්ත්‍යාදරයෙන් යුතුව කෙනෙකු මේ තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කරනු ලබන විශේෂ චාරිත්‍ර වාරිත්‍රද ඇත්තේ. මේ කියන අවස්ථා දෙකටම පත් කරද්දී විශේෂිත වූ චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පවතිනවා. පැවිදි කිරීම සහ උපසම්පදා ලාභයට පත්කිරීම කියන අවස්ථා දෙකේදීම පවතින සිරිත් විරිත් පවතිනවා. ඉතින් ඒ පිළිබඳවයි ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. පැවිදි ජීවිතයේ චාරිත්‍ර වාරිත්‍ර, පැවිදි කිරීමේ චාරිත්‍ර පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පැවිදි ජීවිතයේ පුරාවටම සිදු කරන අනුගමනය කරන සිරිත් විරිත් පිළිබඳව ඊළඟ පාඩම් වලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ පාඩම ගොඩක් දීර්ඝ වෙන නිසා ඊළඟ පාඩමේදී ඊළඟ කොටස් අනිත් කොටස් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි මේ පාඩමෙන් සමුගන්නටයි සූදානම. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ඔබට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දාන පාඩම් හැම එකක්ම ඔබගේ දුරකථනයට කෙටි පණිවිඩයක් තුලින් ලබා ගැනීමට මේ සබ්ස්ක්‍රයිබ් බටන් එක එබුවට පස්සේ මේ වගේ බෙල් අයිකන් එකක් එනවා. ඒ බෙල් අයිකන් එක එබුවම මෙන්න මේ වගේ සලකුණක් සහිතව බෙල් අයිකන් එක දිස් වෙනවා. එතකොට ඔබට පුළුවන් දුරකථනයටම අපගේ පාඩම් ගෙන්වා ගන්නට. අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාව සියලුම දහම් පාසල් පාඩම්, දහම් පාසල් ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් ඔබට අත්වලක් සපේන අපගේ නාලිකාව සමග එකතු වූ ඔබට ස්තුති කරමින් නැවතත් අපි සිහිපත් කරනවා තාමත් subscribe කරලා නැත්නම් අපගේ නාලිකාව සමග එකතු වෙන්නට කියලා. එසේ සිහිපත් කරමින් අපි දහම් පාසල YouTube නාලිකාව තුළින් දහම් පාසල්
අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේ දෙවැනි පාඩමේ පළවෙනි කොටසෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.